Thank you.
යතුරුපැදිය ඩීසල් වලින් දුවන්නේ මොන වගේ තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙන්නේ? ඩීසල් ඩීසල් එන්ජිමක් දාලා බය ඩිස්කවරි කරලා ඩීසල් එන්ජිමක් තමයි තිබ්බේ. කොච්චර කාලයක් ගත වුණාද? සතියක් දෙකක්. ඒක මේ මේ යතුරුපැදියෙන් ඩීසල් ලීටරයකින් කපමණ දුවන්නේ? 80ක්. ඉතින් 80ක්. මයිකී TII කතා බහ කරලා ඉතින් උගඩ දවස් දෙක තුනක් තිස්සේ මොනවා අලුත් දෙයක් කරමු කියලා කතා කරලා ඉතින් ඒකේ අපි දෙන්නගේ තියෙන හැකියාව තමයි ඉතින් මේකට ගොඩක් දායක වුණේ. රෝහණ අයියත් අපිට සෑහෙන උදව් කරා. රෝහණ අයිය ඉතින් පට්ටලේ වැඩවලට ගොඩක් ඒවට ඉතින් අර මේ උපකරණ අඩු පාඩු ඒවට එහෙම උදව් කරා ඉතින්. ඒව ඉතින් අපිට ලොකු සතුටක් මේ ඒ පැත්තට දෙන්නට ඉතින් එක දෙයකට එක හිතාපු දෙයට උදව් කරපු එකට. අපට දැනට නම් ඉතින් අපි මේ තියෙන අපිට මේ ගමේ තිබිච්ච සම්පත් වලින් පැත්තට දාලා ඔය අයින් කරපු දෙයක් මේ කරගෙන තමයි ඉතින් දෙන්න එකතු වෙලා මේ කරේ. ඒ ඉතින් අර පාවිච්චියට ගත්තේ නැහැ මේ වගේ දෙයකට හිත ගියා. ඉතින් එයා තමයි කීතියම තමයි කිව්වේ ඉච්චිමල්ලි මෙහෙම එකක් තියෙනවා අරන් ඇවිල්ලා අපි මොකක් හරි කරමු බලන්න කියලා. පරමාත් කිව්වා හරි ගේන්න ඇවිල්ලා බලමු මොකක් හරි ගොඩ දාගන්න බැරි වෙන එකක් නැහැ. දෙන ඉතින් එපාර යාම තමයි ගොඩක් මහන්සිලා දුවල ගිහිල්ලා අරන් ඇවිල්ලා මං ගෙනාවා මෙහෙමයි කියලා පැත්තක දාලා මේ වැඩ කරන්න නැතුව මේ තිබුණේ. ඔව් දැන් මේ වගේ දෙයක් කරන්න තව මොනවද අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය? මේ වගේ ඉතින් පොඩි ඉන්ජින් තියෙනවනම් අපිට කිට්ටිය එහෙම ඉන්න ඕන දෙයක් ඒ පැත්ත ඉන්ජින් ඩීසල් ඉන්ජින් පැත්තේ යා ඕන දෙයක් කරන ඩීසල් පැට්‍රල් දෙකම පුළුවන්. ඉතින් අපි දෙන්න එක තුනත් ඕන දෙයක් කරගන්න පුළුවන් ඉදිරියට. අපිට උපකරණ මොනවද මදි පාඩු වෙන්නේ? අපිට පොඩි ඉන්ජින් නරමේ පැත්තක දාපුවා තිබිලා අහුනොත් අපි ගන්නවා. ඒක ඩීසල් පෙට්‍රල් ගැටලුවක් නෑ. ඩීසල් වගේ ආවත් ගොඩක් හොඳයි ඉතින්. ප්‍රයර් කරලා අපිට හදා ගන්න පුළුවන්. තව තව බයිසිකලයක් මුනාරියම හදලා දෙන්න කාට උනොත් ගන්න පුළුවන් නේ. ඒක කරගන්න පුළුවන්. ඒක උපකරණ දැනට කවුරු එහෙම මොන හරි පැත්තකට අයින් කරපු එහෙම තියෙනවනම් අපි පොඩ්ඩක් දැනුවත් කරොත් අපි කොහොම හරි අවිල්ල බලලා හරියනවනම් ගන්නවා. තෙල් වියදමත් එක්ක දැන් බැලුවා තෙල් නැහැනේ ගන්න. ඩීසල් බෝතල් යනම කාගෙන් හරි ඉල්ලගෙන හරි දුවන්න පුළුවන්. කොච්චර කාලයක් ගත වුණාද මේ නිර්මාණ කරන්නේ? සතියක් වගේ තමයි. එතකොට මේ නිර්මාණයට හවුල් වුණ අනිත් අය ගැන කියනවනේ? මේ මගේ යාළුවා කීර්ති. කීර්තියේ බයිසිකල් හදන පොඩි කාරයි අපි තුන්දෙනා තමයි ඉතින්. කවුද මේ අදහස මොනින්ම? අපි තුන්දෙනා නිකන් ඉන්න ගමන් කතා කරගෙන තමයි ඔක කරේ. ඕක අර බයිසිකලේ ගම්මතට යට වෙලා එහෙම තිබුණු බයිසිකල යන්නේ. ඕක වැඩ නැතුව තිබ්බේ. ඒක අරගෙන ඉතින් අපිට හිතුණා ඔක හදන්න.